රටපුරා ගුරු විදුහල්පතිවරුන් අද පස්වරු එකට කලාප කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ මාලාවක නිරත වීමට සැලසුම් කර තිබෙනවා. නොවිසඳුණු ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලෙමිනුයි මෙම උද්ඝෝෂණ මාලාව සැලසුම් කර ඇත්තේ. විශේෂයෙන්ම 2021 ජූලි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා එක දින 120ක අඛණ්ඩ අරගලයකින් පස්සේ අපි මේ වැටුප් විෂමතාවෙන් කොටසක් තුනෙන් එකක කොටසක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ආණ්ඩුව 2023ත් 24ත් අයවැය වලින් දිගින් දිගටම පොරොන්දු වුණා මේ ඉතිරි වැටුප් විෂමතාව ඉවත් කරන බවට. ඒ කිසිවක් ඉටු වෙලා නැහැ. නිදහස් අධ්‍යාපන අයිතියත් වලදෙමින් ඉලක්ක කරගෙන නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ලෙස අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගේන සූදානම් වෙලා ඉන්නවා. ඒකත් වහම හකුල ගන්න කියන බලකිරීම සහිතව තමයි අපි අද දවසේ මේ උද්ඝෝෂණ ව්‍යාපාරේ දියත් කරලා තිබෙන්නේ. රට පුරාම කලාප 100ක උද්ඝෝෂණ 100ක් අද එක දවසේ එක විට සිදු වෙනවා. මේ බලපෑම අපි ඉදිරියට තවදුරටත් වර්ධනය කරමින් ලබන 26 දැවැන්තම ගුරු බලයක් කොළඹට කැඳවන්න සූදානම් වෙලා ඉන්නවා. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක තැපැල් වර්ජනයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලු සංගම්වල සාමාජිකයන් අද මධ්‍යම රාත්‍රී 12 සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වෙනවා. මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිවයින පුරා තැපැල් කාර්යාල 653ක, උපතැපැල් කාර්යාල 3410ක්, එවැගේම පාලන කාර්යාල 100කට ආසන්න ප්‍රමාණයක 21000ක් පමණ වන තැපැල් සේවකයන් මේ සඳහා සම්බන්ධ වීමට නියමිතයි. මෙම සංකේත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි දියත් කරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් බඳවා ගැනීම 2018 අවුරුද්දේ සිට මේ දක්වා නිවැරදිව සිද්ධ කළ නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට ශ්‍රේණීන් ගණනාවක පුරප්පාඩු 2500කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. එවැගේම බඳවා ගන්නා ලද සේවකයන් ස්ථිරපත් වීම ලබා දීම නොකර 1000කට අධික සේවක ප්‍රමාණයක් ඉන්නවා. මේ ස්ථිරපත් වීම නොලැබූ වැඩ බලන පදනම මත සේවා වාර ආවරණය කරන රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.